අයිබෝවන් සුබ දැසනක් ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම අද සිකුරාදා පියුම් විලත් එක්ක එකතු වෙලා ඉන්නේ ඔබ මේ විදිහට ඉතින් හෙට විශේෂ දවසක් ඒ තමයි සුන්දර අසිරිමත් නත්තල උදා වෙනවා ඉතින් නත්තල් දවස හෙට උනාට අද තමයි අද දෙසැම්බර් මාසේ 24 වෙනිදා මධ්‍යම රාත්‍රී 12ට තමයි නත්තල උදා වෙන්නේ ඉතින් ලංකාව පුරා ඒ වගේම තමයි ලෝකීය පුරා තියෙන දේවස්ථානයන් වල දේව මිහවන් පැවැත්වෙනවාද ඉතින් සියතත් එක්ක එකතු වෙලා ඉන්න ඔබට පුළුවන් කමක් තියෙනවා අපිත් සජීවීව බොවිනුමින් ගිනේන දේව මිහියත් එක්ක සම්බන්ධ වෙන්නත් ඔබට පුළුවන් කමක් තියෙනවා සහ හෙට දවස බොහොම සුවිශේෂී දවසක් නේ නත්තල් දවස උදා වෙනවා ඉතින් සාමයේ පණිවිඩය ලෝකයට දුන්නු ජේසුතුමන්ගේ උපත සිදවුණු හෙට දවස තමයි ඉතින් අපි සම්බන්ධ වෙන්නේ ඉතින් ඔබට පුළුවන් හෙට දවස අසිරිමත් නත්තලත් එක්ක සියතත් එක්ක දිගින් දිගටම එකතු වෙලා හෙට දවසේදී ඔබ වෙනුවෙන් ගෙනෙන විශේෂ නත්තල් වැඩසටහන සමගින්ම එකතු වෙන්න ඔබට අවස්ථාවක් තියෙනවා අපිත් එක්ක රැඳිලා ඉන්න අතරේ මතක් කරන්නම් කොයි ආකාරයෙන්ද ඒ විශේෂාංගයන් ඔබට සූදානම් කරලා තියෙන කියන කාරණාවනුත් ඉතින් 24 වෙනිදායි කියන අද දවසේ මධ්‍යම රාත්‍රී 12ට අපි නත්තල් සැමරුමත් එක්ක එකතු වෙන්න කියන ආරාධනාවත් එක්ක අපි අද සිකුරාදා පියුම් වෙලත් මේ නත්තල් අසිරියත් සමගින්ම ඔබ වෙනුවෙන් ගෙනෙන්නට සූදානම් වෙලා ඉන්නවා අද විශේෂාංගයන් විදිහට අපි කතා කරන්න සූදානම් වන්නේ මේ දවස්වල ටිකක් හැමෝටම කේන්ති යනවා නේද තරහ යනවන්නේ මොකද වැඩ අධිකයි උත්සව කාලේ වැඩත් කරගන්න ඕන හැමදේම කාර්යබහුලත් එක්ක ඉතින් ඒ නිසා මේ තරහ යෑම පිළිබඳව කේන්ති යෑම පිළිබඳව ඔන්න කතා කරන්න සූදානම් ඒ වගේම තමයි අපි කාන්තාවන්ට අපේ පියුම් විලෙන් වැඩි ඉඩ හසරක් වෙන් කරනවා. ඒ කාරණේදී මේ දවස්වල ගෙදර හරීම කාර්යබහුල වෙලා තියෙන ගෘහණිය වෙන ඔබ. ඉතින් දරුවන්ගේ වැඩ, එතකොට ෂොපින් යන ඒවා, උත්සවයට ලෑස්ති වෙන ඒවා, එතකොට ලබන අවුරුද්ද ළඟ එනවා, ඒ වලට ලෑස්ති මේ හැම දෙයක් එක්කම අපිට ඉතින් තියෙනවනේ ශාරීරිකව අපිට එක එක අපහසුතා එනවා නේද? දත් දෙක රිදෙනවා, කකුල් රිදෙනවා, අපිට තියෙනවනේ විවිධ වේදනාකාරී තත්ත්වයන්. ඉතින් ඒ නිසා අද අපි සූදානම් වන්නේ එම ඔබට එහෙම ශාරීරිකව වේදනාවක් ගෙන දෙන එහෙම දේවල් තියෙනවා නම් එහෙම ලක්ෂණයක් තියෙනවා නම් ඒවලට මොනවද ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව මොනවද තියෙන ප්‍රතිකාරමයන් සහ ඔබට ගෙදරදී කරගන්න පුළුවන් අත්බිහෙත් මොනවද කියන කාරණය මතක් කරන්න සූදානම් හෙට නත්තල් දවස උදා වෙනවා. ඉතින් නෑදෑයෝ එනවා දරුවන් එක්ක තගෙදර නත්තල් උත්සවේ සමරන්න පුළුවන්. ඉතින් එහෙම හදාගන්න ඔබේ කෑම මේසේ හදාගන්න පුළුවන් රසවත් චිකන් කරි එකක් ගැන කතා කරන්න අපි සූදානම් වෙනවා. අපි බලමු කොහොමද මේ හදන්නේ කියලා රසට අලුත් විදිහකට අලුත් ක්‍රමයකට තමයි ඉතින් අපි හදන්න කියලා දෙන සූදානම්නේ රස විශේෂාංගයෙන්. හැබැයි දැන් මේ දේවල් ඔහොම අපි කියලා දෙනවා. හැබැයි ඔබ සාද පවත්වනකොට නෑදෑයෝ බලන්න යනකොට උත්සවය සමරනකොට අපේ රටේ තුල සහ ලෝකයේ පුරාම තියෙන මේ වසංගත තත්ත්වයේ හැමුවේ අපිට සෞඛ්‍ය ආරක්ෂිතව ක්‍රමවේදයන් තියෙනවනේ අනුගමනය කරන්න. ඒව අනුගමනය නොකරන්න නම් එපා. මොකද එතකොට අපිට තවත් වසංගතයේ දිගින් දිගටම ගෙනියන්න තියෙන ඉතින් ඒ නිසා මේ දීලා තියෙන සෞඛ්‍ය ක්‍රම වේදයන් වලට අනුව මේ උත්සවය සමරන්න කියන කාරණය මතක් කරන්න ඕන විශේෂයෙන්ම ඔබේ ආරක්ෂාව තමයි ඔබ මුල් තැන දිය යුත්තේ දැන් ඔබ ආරක්ෂාව නැත ඔබේ පවුල ආරක්ෂා වෙනවා ඒ නිසා බොහොම සුරක්ෂිතව බොහොම ආරක්ෂාකාරීව හෙට උදාවන මේ නත්තල් අසිරිය විඳින්න එතකොට අපිට පුළුවන්කමක් තියෙනවා හැම දිනටම හැමදාමත් සතුටෙන් කාලය ගත කරන්න මේ පණිවිඩ මතක් කරන ගමන් අපි ඔබට ආරාධනා කරනවා ඉතින් උදැසන 10 වෙනකුත් රැඳිලා ඉන්න අපි අතරේ මතක් කරන්නම් හෙට දවසේ ඔබ වෙනුවෙන් ගෙනෙන්නට සූදානම් වන සුවිශේෂ විශේෂාංගයන් මොනවද කියන කාරණයක් අපි එහෙමනම් අද පියුම් වෙලේ මුල්ම විශේෂාංගය ආරම්භ කරනවා සුබ දවසක් හොඳයි ඉතින් තරහ යෑම නම් අපි හැමෝටම තියෙනවා නේද බොහොම කලාතුරකින් තමයි තරහ යන්නේ නැති කෙනෙක් අපිට හඳුනා ගන්න අවස්ථාවකුත් ලැබෙන්නේ හැබැයි ඒ කෙනාටත් මොනෑම් හෝ වෙලාවකදී තරහ යෑම අපි දක්නට ලැබෙනවා කේන්ති යෑම කියලා අපි කතා කරමුකෝ ඉතින් පෘථග්ජන මිනිස්සු විදිහට අපිට කේන්ති යන එක තරහ යන එක සාමාන්‍ය දෙයක් හැබැයි ඒක අපි කියන ලිමිට් එකක් තියාගන්න සීමාව ඉක්මවා තරහ යෑම තුළින් මොන වගේ අපහසුතාවයන් වලටද පත් වෙන්නේ ඔබ දකිනවා අපි මාධ්‍යයන් මගින් ඔබට පෙන්වන දේවල් තුරේ තරහ යෑම කොතරම් ජීවිත වලටත් හානිකරදායිද කියන තත්විතින් ඒ නිසා කෙනෙක්ගේ ජන්ම පත්‍රයක සටහන් වෙලා තියෙනවද මේ කේන්ති යෑම නැත්තම් තරහ යෑම කියන කාරණිය ගැන තමයි අද අපි මතක් කරන්න සූදානම් වෙලා ඉන්නේ බලමු ඔබේ ජන්ම පත්‍රයටත් ඔබේ මොන ග්‍රහ පිහිටීම් අනුවද ඔබට මේ කේන්ති යෑම වැඩිපුරම තියෙන කියන කාරණාව ගැන තමයි ඔන්න අපි මතක් කරන්න සූදානම් වන්නේ ඉතින් සුපුරුදු ලෙසම අපි පිළිගනු ලබනවා අද දවසටත් මේ විදිහට සුබ දවස තුළින් ඔබව දැනුවත් කරන්න ප්‍රවීණ ජ්‍යෝතිර්වේදිනී ප්‍රසාදිනී නර්මදා මහත්මිය ආයිබෝන් සුබ උදෑසනක් ආයිබෝන් සමාදී සුබ උදෑසනක් වේවා
අපි මේ කතා බහ කරන අතරෙම ඔබට මතක් කරන්න ඕන අපි අද දවසේ ඔබටත් අවස්ථාව ලබා දෙනු මේ ජන්ම පත්‍රත් පරීක්ෂා කරගන්න 0115299299 කියන මැදිරිය දොරකඩ අංකයට අමතුමක් ලබා දෙන්න ඔබට පුළුවන් සජීවීවත් එකතු වෙන්න. හරි අපි ප්‍රවිෂ්ටයක් ලබා ගමු නේද? මම කතා කරන්නට වඩා හොඳයි කේන්තියනේ කොහොමද කියලා ඔබතුමියම කියන එක. දැන් කේන්තියනේ අපි දකිනවා විවිධ පුත්කලන්ගේ ගොඩක් වෙලාවට අපි දරුවන්ගේ දකිනවා. එහෙම අවස්ථාවල අපි දන්නවා සාමාන්‍යයෙන් මේ අම්මලා ගිහිල්ලා ජන්ම පත්‍රේ පරීක්ෂා කරන මේ දබාට ගොඩක් කේන්ති යනවා මොකද දන්නේ ඉතින් කොහොමද කිමි කියලා. ඉතින් ඒ නිසා දැන් අපි මුහුකුරා යන කාල සීමාවනේ දැන් අපි සාමාන්‍ය තරුණ පරම්පරාව ගත්තමත් බොහොම වැඩි මේ කේන්ති යෑම තරහ යෑම. එතකොට මොකක්ද මේ කාරණේ ජ්‍යොතිෂයට අනුව කොහොමද සම්බන්ධ වෙන්නේ? ඔව් අපි ඔක කොටස් තුනක් ඔස්සේ කතා කරමු සමාධි. මුල් කොටස අපි ගමු මේ මානුෂීය ගුණාංගයක්. දැන් මේකත් මිනිසුන්ට සතුට දැනෙන එක, දුක දැනෙන එක, වේදනාව දැනෙන එක වගේම මානුෂීය ගුණාංගයක් තමයි මේ තරහව කියන දේ, ආවේගය කියන දේ හිතට ඉපදවීම. එතකොට මේක උපද්දවෙන එකෙන් නැත්තම් ඒක ඇතිවීම තුලින් ඒක ජීවිතයට විවිධාකාර විදිහට බලපාන ආකාරය අපිට මුලින් කතා කරන්න පුළුවන්. අපිට දෙවෙනි පියවර විදිහට කතා කරන්න පුළුවන් මොන මොන ග්‍රහයන් හරහා මේ දේවල් කෙනෙකුට ඇති වෙනවද සහ කේන්දරේ මොන මොන තැන්වල ග්‍රහයෝ පිහිටීම නිසාද මේ වගේ තත්ත්වයන් උත්පාදනය වෙන්නේ. තුන්වෙනි පියවර තමයි වැදගත්ම අවස්ථාව වෙන්නේ සමාධි. මේ දේවල් කේන්දරේ තියෙනවා කියලා ගොඩක් අය දන්නවා. නමුත් මේවා නැති කරගන්නේ කොහොමද කියන එක ගොඩක් අය දන්නේ නැහැ. එතකොට ගොඩක් අය ඒක මේක මගේ කේන්දරේ තියෙන දෙන්නේ. ඉතින් ඒක කාටවත් වළක්වන්න බෑ. අනිත් අය දැනගන්න ඕනේ ඒකට අනුව හැදෙන්න කියන මතේ ඉන්න අය තමයි හම්බ වෙන්නේ අපිට. එහෙනම් ඒ ආවේගයන් තුලින් අනිත් අයට හානියක් වෙන්නේ නැතුව අනිත් අයගේ මානසික මට්ටමට බලපෑමක් එන්නේ නැතුව ජීවිත හානි පවා අපි දකිනවනේ සමාධි. එතකොට ඒ වගේ දේවල් වෙන්නේ නැතුව කොහොමද මේ පිහිටීමුත් එක්ක අපි ප්‍රවේශම් සහගතව ජීවන ගමන යන්නේ කියන තුන්වෙනි පියවර කතා කරනවා. මම හිතනවා අපිත් එකතු වෙලා ඉන්නේ ගොඩක් දෙනෙකුට මේ තුන්වෙනි පියවර තමයි ජීවිතේ වෙනස්කමක් ඇති කරගන්න සම්දිස්ථානය බවට පත් වෙන්නේ. සමහර විට ගොඩක් කේන්ති යන කෙනෙකුට මේක ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යයකට අවතීර්ණ වෙන්න පුළුවන් වෙයි. රැඳිලා ඉන්නකො පියුම් විලත් එක්ක අපි කතා කරනවා පිළිවෙලෙන් පිළිවෙල මේ අවස්ථා තුන ගැන. හරි. ඒ අවස්ථා තුන ගැන අපි පිළිවෙලෙන් පිළිවෙල ඔබව දැනුවත් කරන අතරේ මුල්ම පියවරට අපි යමු. කාල වේලාවත් ඇත්ත ඉක්මව යනවනේ නේද? අපිට පැහැදිලි කරන්න ඕන මුල්ම පියවර විදිහට ගත්තේ මොකක්ද? ඒ කාරණේ ගැන අපි මතක් කරමු. ඔව්. අපි දැන් මේක ජීවිතයට බලපාන ඉතින් ගොඩක් වෙලාවට සමාධි මේක බලපාන විදිහ ගත්තාම දැන් මට අවස්ථාව දෙන වෙලාවෙදිත් ඔබ කිව්වා කුඩා දරුවන්ට මේක තියෙනවා. කුඩා දරුවන්ට මේ කේන්ති යන ස්වභාවය තියෙනකොට පොඩි පොඩි ළමයි එක රණ්ඩු වෙන ස්වභාවය, එතකොට කේන්තිය වැඩිකමට තමන්ට හානි කරගන්න ස්වභාවය, අර සංසුන් මානසික වාතාවරණයක් නැති ගතිය, ඒක හරහාම තමන්ගේ අධ්‍යාපන කටයුතු වලට යම් යම් බාධාවක් ඇති වෙන බිත්තියක් අපි දකිනවා. එතකොට ඒ වගේම රැකී රක්ෂා කටයුතු කරන උදවිය බැලුවාම ගොඩක් වෙලාවට දැන් අපිට හම්බ වෙන අය කියන කතාවක් තමයි සමාධි, මට එක තැනක රසාව කරන්න බෑ. ඇයි කියලා ඇහුවම කියනවා ඒ තැන්වල ගිහිල්ලා ප්‍රශ්න ඇති වෙනවා. මාත් එක්ක වැඩ කරන්න ඉන්න අයත් එක්ක මට ඒගොල්ලන්ගේ අඩුපාඩුවක් දැක්කහම, මොකක් හරි වැරද්දක් දැක්කහම සහ මට මොනවා හරි පොඩි දෙයක් කිව්වත් මට ඊට පස්සේ මූණට දමල ගහලා ඒක කියන්න හිතෙනවා. ඒව නිසා ප්‍රශ්න ඇති වෙලා අහපව් පහුවෙන්දට වැඩට යන්න බෑ, මිනිස්සුන්ට මූණ දෙන්න බෑ, නැති ප්‍රශ්න ඇති වෙනවා, සතුරු නිරායාසයෙන් මට බිහි වෙනවා මේ හින්දා. ඉතින් මට මේ වගේ දැන් මේ වෙනකොට රැකියා 4-5ක් මාරු කරන්න වුණා අවුරුදු 40-45 වෙනකොට කියලා. ඒක ජීවිතේ බලපාපු තවත් අවස්ථාවක්. එතකොට ආයතනික ප්‍රධානීකුටත් මේක බලපානවා. තමන්ගේ යටතේ ඉන්න ඌ පිරිසට ඇති කරන්න ඌ බලපෑම් නිසා ගොඩක් වෙලාවට තමන්ගේ යටතේ ඉන්න අය නිසි විදිහට ක්‍රියාකාරී වෙන්නේ නැති වුණාම හරි ඔවුන්ගේ අඩුපාඩු දැක්කහම හරි කෑකෝ ගහලා අර දෝෂ දර්ශනයට ලක් කිරීම සහ බලපෑම් වැඩි කිරීම. නමුත් ඒ අයම කියනවා මේක මේ විදිහට නොකියා මම වෙන විදිහකින් කිව්වනම් සමහර විට පුද්ගලයාත් ශ්‍රමයක් මට රැකිලා පුද්ගලයාත් රැකිලා වැඩෙත් හරියට කරගන්න තිබ්බා. ඒත් මගේ හිත නැමෙන්නේ නැහැ ඒ විදිහට කරගන්න කියන දේ ගොඩක් අය ඉදිරිපත් කරපු අවස්ථාවල් අතීතයේ මට උදාහරණ මතක් වෙනවා සමාධි. ඒ වගේම මේක වැදගත්ම කාරණාව තමයි ඊළඟට මේ ගෘහ ජීවිතය තුළ මේක ඇතිවීම. පවුල් ජීවිතය තුළ ගොඩක් වෙලාවට අපිට අපිත් එක්ක අදහස් ප්‍රකාශ කරන
කාන්තා පාර්ශවයයි කියන එකක් තමයි මගේ ස්වාමියා වැඩ ඇරිලා ගෙදරට එන්නෙම කුපිත වෙලා ආවේගශීලී වෙලා එතන ඉඳන් ළමයි දිහා බලන්නෙත් රවලා පොඩි දෙපොඩි වැරද්දක් ලොකුවට ගන්නවා කිසිම සතුටක් සමාදානයක් හිතේ ඇති වෙන්නේ නැහැ ගෙදර ඇති වෙන්නේ නැහැ සතුටක් සමාදානයක් ඒ හින්දාම මට එයා ගැන සැක හිතෙනවා ඒ සැකය ගැන විමසන්න ගියාම ප්‍රශ්න ඇති වෙනවා ඒවා දිගින් දිගට යනවා මේක කවදා කෙලවර වෙයිද මේක කෙටි කාලයක් තියෙන එකක්ද මේක දීර්ඝ කාලයක් තියෙන එකක්ද මේක බලපෑම මොකද්ද කියලා අහන අය ඉන්නවා. ඒතර ඕකෙම අනිත් පැත්තේ යම් ස්වාමිවරු අපිත් එක්ක කතා කරනවා මගේ බිරිඳ හොඳ වෘත්තියක් කරන කෙනෙක් එයා හොඳ පාලනීය ශාස්ත්‍රයක වැඩ කරනවා එයා රැකියා ස්ථානයේ පාලනය කරනවා වගේ ගෙදර මාවයි දරුවෝයි පාලනය කරන් දෙනවා. ඔන්න ඔය හින්දා ගෙදර ගැටුම් ඇති වෙනවා ප්‍රශ්න ඇති වෙනවා කෙලවරක් නැහැ කියලා. එතකොට ඔන්න සමාධි කේන්තිය ආවේගය කියන එක ජීවිතවලට විවිධාකාරයෙන් විවිධ තරාතිරම් වල බලපාපු ආකාරවලින් සොච්චමක් කොටසක් තමයි මම ඔය උදාහරණ කොට විස්තර කරලා දුන්නේ. අපිට ගාල්ලෙන් තුසිත මහත්තයා එකතු වෙනවා දුරකට දිනයි බව නමුතුවන්ට සුබ දැසනා. සුබ දැසනා. ඔබතුමාට තරහ යනවද? නෑ නේද? අනේ නෑ මම. හරි. අපි බලමු ඔබතුමා ජන්ම පත්‍රයේ පරීක්ෂා කරන්නේ නේද? ඔව්. හරි. අපිට කියන්න උපන් දිනේ උපන් වෙලාව. මම 1979. විශේෂ කාරණයක් තියෙනවද දැනගන්න ඉදිරි අනාගතයේ කොහොමද? හරි අපි බලමු කොහොමද තොරතුරු සටහන් වෙන්නේ කියලා. ගාල්ල දිස්ත්‍රික්කයේ තමයි කේන්ද්‍රය සටහන් වෙන්නේ. හරි. දැන් නර්මදා මහත්මිය කිව්වා වගේ තුසිත මහත්මිය හැබැයි රැකියාව දැන්ට කරනවද? කර හිටියේ දැනට රැකියාව නැති වුණා. හරි බලමු අපි කොහොමද ඒතරතර සටහන් වෙන්නේ කියලා. ඔව් අපිට කුඹ ලග්නේ සමාධි පෙන්වන්නේ අපි ඒක විමසමුකෝ මම මේ ටික ගන්නකම්. කුඹ ලග්නේද තුසිත මහත්මිය ඔබතුමාගේ ලග්නය? කුඹ ලග්නේ. හරි බලමු අපි තොරතුරු කොහොමද කියලා. සටහන් වෙලා තියෙන විදිහ අපිට දසාව අවශ්‍ය වෙනවා මේ තොරතුරු වලට මේ තොරතුරු සඳහන් කරද්දී. එතකොට කුඹ ලග්න හිමියෝ ගැන කතා කරනකොට මුලින්ම කියන්නට වුණා වර්තමාන කාල සීමාවේ සෙනසුරු ඒ රාෂ්ට්‍රක තත්වයක් ගත වෙනවා. ඒක නොකියා හිටියොත් ලොකු අඩුපාඩුවක් වෙනවා. එතකොට සෙනසුරුගේ හැසිරීම නැත්තම් සෙනසුරුගේ ගමන් කිරීම හේතුභූත කරගෙන ලග්න ඒ රාෂ්ට්‍රක දෝෂ තත්ත්වය බලපවත්වමින් තියෙන අවස්ථාවක තමයි ඔබතුමා පියුම් විලත් එක්ක මේ සම්බන්ධ වෙන්නේ. එතකොට මේ කාල සීමාව තුළ බලපවත් වන්නා වූ සෙනසුරු ඒ රාෂ්ට්‍රක දෝෂ හේතු කරගෙන යම් ආකාරයකට තමන්ගේ කටයුතු වල අකර්මණ්‍ය වීම රැකියාවක් කරනවා නම් රැකියාවේ යම් ගැටලු ඇතිවීම ගෘහ ජීවිතය තුළ යම් යම් පීඩාකාරී තත්ත්වයන් ඇතිවීම එතකොට ධනය සම්බන්ධව යම් යම් ක්‍රියාකාරීත්වයේ ගැටලු ඇතිවීම මේ වගේ දේවල් වලින් තමන්ව ටිකක් හිර කරන කාලයක්. දැන් ලබන අප්‍රේල් වල සමාධි අපි කතා කරන්න ලකලැස්ති වෙලා ඉන්නවා ඊළඟ සෙනසුරු මාරුව ගැන නේද? ඊළඟට සිද්ධ වෙන ප්‍රබල සෙනසුරු මාරුව ගැන. එතකොට ඒ සෙනසුරු මාරුවෙන් සෙනසුරු ඊළඟ තැනට සම්ප්‍රාප්ත වුණාට පස්සේ කුඹ ලග්න හිමියන්ට ටිකක් මේක තව පොඩ්ඩක් බලපානවා වැඩි. එතකොට ඒ කාල සීමාව තුළදී මේ කාල සීමාව තුළදී සෙනසුරු දෝෂ සඳහා වත් පිළිවෙත් වල නිරත වීම අනුමත කරන්නටම ඕනි සහ කියන්නටම ඕනි කාරණාවක් වෙනවා. එතකොට අපි දසාව විදිහට බැලුවොතින් බුදමහ දසාවේ රාහුගේ අතුරු දසාව 2022:05:22 දක්වා ගෙවෙනවා. එතකොට අපෙන් අහපු ප්‍රශ්න සමාධි අනාගතය ගැනයි රැකියාව ගැන විවාහය ගැන. ඔව් රැකී ආරක්ෂා කටයුතු වල ප්‍රශ්න ගැටළු ඇතිවීමේ ඉඩක් තියෙනවා. එතකොට ඒක බලාපොරොත්තු වෙන්නට ඕනි කාල සීමාවක් මේ. හැබැයි කේන්දරේ ඒක තිබ්බයි කියලා රැකී ආරක්ෂා කටයුතු අඩපණ වෙයි කියලා නැත්තම් ප්‍රශ්න ගැටළු ඇති වෙයි කියලා මානසිකව වැටීම නෙවෙයි වෙන්නට ඕනි. ඒකට විෂය තුල දීලා තියෙන වත්පිළිවෙත් වල නිරත වීම තුලින් ධනාත්මක මානසික මට්ටමකට එන්නට ඕනා. ඒ වත්පිළිවෙත් කිරීම හරහා හිත ශක්තිමත් වීමක් අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. හිතේ ශක්තිය තියෙනවා නම් යම් යම් පොඩි පොඩි ප්‍රශ්න ඇති වුණත් යම් පුද්ගලයින් නිසා අපිට පොඩි කරදර තත්වයක් ඇති වුණත් අපේ හිත ශක්තිමත් නම් ඒකට මූණ දෙීමේ හැකියාව තියෙනවා. එතකොට අපි මේකෙන් කරේ මොකද්ද? කේන්ද්‍රය පරීක්ෂා කිරීම තුළින් අපි ග්‍රහ දෝෂය හඳුනාගත්තා, අපේ හිත ශක්තිමත් කරගත්තා. ගොඩක් අය නොකරන්නේ නැත්තේ සමාධි ඔන්න ඔය කාරණාව. එතකොට විවාහය ගැන ගත්තත් විවාහය තුළත් ඔබ පිළිබඳව යම්කිසි සැක සංකා ඇති වෙන එක, නිර්පරාදේ චෝදනා වලට ලක් වෙන එක, එතකොට මිල මුදල් ගෙදර ගෘහ කුටුම්භ ජීවිතය තුළට යොදවන්න තියෙන මිල මුදල් නාස්ති වීමට
කාරණා සිද්ධ වීම. ඒතර මේ වගේ දේවල් ඇතිවීමේ ඉඩ සම්භාවිතාවක් තියෙනවා. එහෙනම් ඒ දේවල් අර පරිස්සම් ඇතුව කටයුතු කිරීම. අන් කෙනෙකුට සැකයක් ඉපදෙන්නේ නැති වෙන්න කටයුතු කිරීම. මිල මුදල් පරිහරණය කරද්දි සමාධි තමන් අතින් වියදම් වෙනවා වැඩි කියලා හිතනවා නම් ගෙදර අනිත් සමාජිකයා තමන්ගේ බිරිඳට ඒ දේවල් පරිහරණය කරන්න දෙන එක. ඒතර මේ වගේ විවිධාකාර ක්‍රම උපයෝගී කරගනිමින් බුද්ධිමත් මනසක් තියෙන කෙනෙකුට ඒක කරන්න පුළුවන්. උපයෝගී කරගනිමින් තමන්ගේ ජීවිතයට ග්‍රහ බලපෑම් එල්ල වෙනකොට ඒ දේවල් නසාගෙන ඉදිරියට යන්නට ශක්තිමත් භාවයක් සහ මේ විධික්‍රමයන් හරහා මනා පිටු බලයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. කියපු ටික හොඳින් ග්‍රහණය කරගත්තා නම් මම හිතනවා ඔබට මේ දෝෂ සහගත තත්ත්වයන් වලින් මිදිලා තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් වේවි කියලා. දැන් ඔබතුමිය කිව්වා කුඹ කියන්නේ කුඹ ලග්න හිමියන්ට ඒ රාෂ්ට්‍ර කබලයක් තියෙනවා කියලා. ඒක පොදුවේ ගත්තම සියලු දෙනාටම බලපානවා කියන කාරණයක් මතු කරා. එතකොට අර පොදුවේ ගත්තම අර සෙනසුරු ග්‍රහයට කරන්න පිළිවෙත් කරාම හරිද නිවැරදිද කොහොමද? ඔව් සමාධි මේ කාල සීමාවේ වර්තමානයේ ධනු ලග්න හිමියන්ට මකර ලග්න හිමියන්ට සහ කුඹ ලග්න හිමියෝ කියන තුන් කොට්ටාසයට සෙනසුරු ඒ රාෂ්ට්‍රක දෝෂ බලපාමින් තියෙනවා. එතකොට ඒ අය හැම කෙනෙක්මත් සෙනසුරු දෝෂ වෙනුවෙන් කරන්න ඕනේ ප්‍රතිකර්ම කිරීම තමයි පොතපතේ සඳහන් වෙන්නේ. ඊට එහා දෙයක් කරන්න නැහැ. ඒක අවබෝධ කර ගැනීම, ඒකට පිළියම් කිරීම. අපේ ආගම දහම තුරක් තියෙන එකනේ ධර්මය අවබෝධ කර ගැනීම, ඒක තේරුම් අරගෙන ජීවත් වීම. එතකොට මේ කාල සීමාවේදී වාහනයක් පදවන කෙනෙක් නම් ඒක බොහොම වේගයෙන් අරගෙන ගිහිල්ලා හරියන්නේ නැහැ. ඒ වගේම තමන්ට ආවේග එනවා නම් අපේ මාතෘකාවටම අදාළ කොටසක් තියෙනවා කියන්නට නිතර නිතර කේන්ති යන ස්වභාවය වෙනවා නම් බිරිඳත් එක්ක රණ්ඩු වෙලා හරියන්නේ නැහැ. ස්වාමියත් එක්ක රණ්ඩු වෙලා හරියන්නේ නැහැ. රැකියා ස්ථානයේ ඉන්න මිනිස්සුන්ට බැනලා හරියන්නේ නැහැ. තමන් දැනගන්න ඕනි මේක මට ග්‍රහචාරය තුළින් එල්ලවෙන්නා ඌ දෝෂයක්. එහෙනම් මම මොකද කරන්නට ඕනි? මේක මට වෙන්න තිබුණේ නැහැ. දැන් තියෙන මේ ග්‍රහචාරයේ අවුල නිසා එහෙනම් මම මේක නැති වෙන විදිහට මේ අඩුපාඩුව වෙනස් කරගෙන මම කටයුතු කරන්න ඕනේ කියලා. සමාධිය අපේ ආසියාතික මිනිස්සු තුළ තියෙන විශේෂ දෙයක් තමයි ඉක්මනින් ඇබ්බැහි කාරකයේ බවට පත් වෙනවා. දවස් 4ක් 5ක් එක දෙයක් කරොත් 6 වෙනි දවසේ ඒක නොකරම බැරි තත්ත්වයට පත් වෙනවා. එතකොට ඔබ බලන්න ඔබට කේන්තිය හිතේට උපද්දවන විට ඕක මොනවා හරි විධික්‍රමයන් තුළින් නැති කරගන්න කේන්තිය පිරදාන එක. ඒ කියන්නේ කේන්ති ගියාම අනිත් අයට බණින එක, බඩු පොලේ ගහන එක, මේසේ උඩ තියෙන වීදුරු පොලේ ගහන එක පුරුද්දක් වෙලා තියෙන කෙනෙකුට මොනවා හරි ක්‍රමය උපයෝගී කරගනිමින් මේක නැති කරගන්නවා නම් දවස් 5ක් 6ක් 7ක් ඕක කරගත්තොත් ඉතින් සමාධිය ළඟ දවසේ මතක් වෙනවා. මනසට යටිහිතෙන් දෙනවා පණිවිඩේ, ඕක පෙන්වන්න එපා, නවත්ත ගන්න. ඕක උඩට දෙන්න එපා, පාලනය කරගන්න කියලා ඔළුවට පණිවිඩේ දෙනවා. එතකොට ඉබේම ඒක තමන් තුලින් එළියට එන්නේ නැහැ. ඔබ එතකොට ග්‍රහ දෝෂය පරද්දපු කෙනෙක් බවට පත් වෙනවා. හොඳට කරුණු කාරණා රසක්ම දැන් කිව්වා. විශේෂයෙන්ම කුම්භ ලග්න හිමියන් සහ ධනු මකර ලග්න හිමියන්ට පවතින ඒ රාෂ්ට්‍ර කපල තත්ත්වය පිළිබඳවත් බොහොම පැහැදිලි කරා. ඉතින් අපි ඉදිරියේදී කතා කරමු ඒ දේවල් වලට තවත් මොනවද කරන්න ඕනවත් පිළිවෙත් කියලා. අද අපි කතා කරන්නේ ඉක්මනින් තරහයම කේතියම් කියන ලක්ෂණයන් ජ්‍යොතිෂයට අනුව අපේ ජන්මවත්‍රයකින් කොහොමද මතුවෙන්නේ කියන කාරණය. අවස්ථා තුනක් තියෙනකෝ. එක අවස්ථාවක් අපි මතු කරා. දෙවෙනි අවස්ථාවට යමු අපි. අපිට දෙවෙනි එකට ගිය හැකි සමාධි. එතකොට දැන් අපි මේ දෙවෙනි එකේදී අපි කතාවට ගොනු කරගන්නවා කියලා කිව්වා. මේ කේන්තිය කියන නැත්නම් මේ ආවේගය කියන හැඟීම් සමුදාය කෙනෙකුට උපද්දවන්නා වූ ග්‍රහයෝ කවුද කියලා. එතකොට එතනදී අපිට විශේෂයෙන් මේ ශක්ති ප්‍රදායක් ජන්මයාට උපද්දවල දෙන කුජ ගැන කතා නොකර බෑ. අපි කුජ ගැන විවිධ අවස්ථාවලදී විවිධ විදිහට කතා කරනවානේ. එතකොට එහෙම කතා කරනකොට මේ කුජ තමයි මිනිස් ජීවිතයේ ශක්තිය උපද්දවන ග්‍රහය. කෙනෙකුගේ ආවේගශීලී භාවය, ඉදිරියට යන ගුණය, එතකොට හරි එඩිතර විදිහට කතා බහ කරන ගුණය, මේ හැමදේම කුජ විසින් කෙනෙකුට ලබා දෙන ගුණාංග. හැබැයි ඔබ දන්නවද මේ කුජගේ පිහිටීම හරහා ආවේගය කේන්තිය කියන දේත් මිනිස් ජීවිතයට ලබා දෙනවයි කියලා. ඒ ස්ථාන මොනවද කියලා අපි කතා කරුවෝ තියෙන සමාධියේ විශේෂයෙන් බෞම දෝෂ කාරක ස්ථාන. අපි කතා කරලා තියෙනවා මේක විවාහය සම්බන්ධයෙන් බෞම දෝෂය ඈඳිලා යන කතාවක්. එතකොට මේ බෞම දෝෂ කාරක ස්ථාන කියන්නේ මොනවාද? කේන්දරයක 1, 2, 4, 7, 8, 12 කියන තැන් බෞම දෝෂය උදා වෙන්නා වූ තැන්. විවාහ වන වයසේ දූල පුතාලා ඉන්න අම්මලා මේක හොඳට දන්නවා. එතකොට කේන්ද්‍රයේ 1, 2, 4, 7, 8, 12 තැන්වල කුජ ඉන්නවා නම් අන්න ඒ අය බලන්න ටිකක් කේන්තිකාරයෝ. කේන්තිය සමාධි පිට දානවා. ඒ වගේම කාටවත් නැමෙන්නේ නැති ගුණය තියෙනවා. හැම වෙලෙම අනිත් කෙනා, තමන්ගේ ළඟින් ඉන්න කෙනා, හොඳම යාළුවා, බිරිඳ, දරුවෝ,
අම්මා තාත්තත් මේකට අයිති වෙනවා පාලනය කරන්න. මේ අයට උපදෙස් දෙන්න. ඕගොල්ලෝ මෙහෙම කරන්න, මෙහෙම කරන්න එපා. එහෙම නැත්තම් ඒගොල්ලෝ මොනවා කිව්වත් මං කරන්නේ මට ඕනි දේ. අන්න ඒ අදහසේ පිහිටා කටයුතු කරන්නා වූ උදවිය. එතකොට මෙතනදී යම්කිසි විදියකට කුජ බලවත් වෙලා හිටියොත් ඒ බලය නිසා මේක තවත් වැඩිවීමක් සිද්ධ වෙනවා. එතකොට මේක හොඳින් ග්‍රහණය කරගන්න කුජ මේ වගේ පිහිටන හින්දානේ සමාධි මේක බවුම දෝෂයේ යෙදෙන අවස්ථාවවලදී මේ විවාහය කරනකොට හොඳට ගලපල කරන්න කියන්නේ මොකද අර එක්ක කේන්ද ගිහිල්ලා හැම වෙලේම නටන්න ගත්තොතින් පෞල් ජීවිතයක් එතන නැහැ. එතකොට එතන ඇති වෙන්නේ එක්කෙනෙක් උඩ පැන පැන කෑ ගහනවා අනිත් එක්කෙනා මානසික අඩන්තේට්ටම් වලට ලක් වෙනවා මානසික පීඩනයට ලක් වෙනවා. එතකොට ඒක විවාහයක් වෙන්නේ නැහැ. එතකොට අන්න ඒ නිසා තමයි ගොඩක් වෙලාවට මේ බවුම දූෂ්‍ය කේන්ද්‍ර දෙකක් ගත්ත පමණින් විවාහයට ගත්ත පමණින් බලන්නේ මේ දෙන්නගේ කුජ දෝෂය තියෙන්නේ කොහෙද කුජ දෝෂයක් ඉදිලා තියෙනවද ඒක ප්‍රහාණය වෙනවද භංග වෙනවද කියලා අපි බලන්නේ ඒකයි. හරි. ඒක අමතර කතාවක්. ඊට පස්සේ දැන් සමාධියේ කුජත් එක්ක එකතු වෙන අනිත් ග්‍රහයෝ හරහා මේක උද්දීපනය කරලා දෙනවා වැඩි කරලා අපි ඒකගෙන කතා කරමු. කුජ ග්‍රහය සමග එකතු වෙන අනිත් ග්‍රහයන් නිසා මේ කේන්ති යන එක උද්දීපනය කරනවා වැඩි කරලා දෙන එක ගැන කතා කරමු. අපිට දුරකථන ඇමතුමක් තියෙනවා. මිල් රෝයි මහත්මයා අපිත් එක්ක එකතු වෙනවා. අයිබුවන් සබෝදෑසනක්. අයිබුවන්. හරි. ඔබතුමාගෙත් කියන්නකෝ අපිට ජන්ම පත්‍රයේ උපන් දිනය උපන් වේලාව. ඔව්. 1955. අගෝස්තු මාසේ. හරි. අගෝස්තු 16. හරි. වෙලාව උදෑසන 5:28. හරි. දිස්ත්‍රික්කයේ කොහෙද? ගම්පහ දිස්ත්‍රික්කේ. අපි බලමු තව විශේෂ මොනවද ඔබතුමාට දැනගන්න තියෙන කාරණාව ජන්ම පත්‍රයට අනුව. මොනාද වෙන්නේ කියලා දැනගන්න ඕන නේද? හරි. බලමු කොහොමද වෙන්නේ කියලා බලමු මොකද්ද වෙලා තියෙන කාරණාවන් කියලා ඔක්කොම ජන්ම පත්‍රේ ඉන්න අපිට බලමු තොරතුරු කොයි ආකාරයෙන්ද ඔබ වෙනුවෙන් ගෙනෙන්නට පුළුවන් වෙන්නේ කියලා. නර්මදා මහත්මිය කාල වේලාව ඕනද තව? නෑ කටක ලග්නය කියලා අපිට පෙන්නනවා. කටක ලග්නයද ඔබතුමා? කටක ලග්නය. බලමු. ඔව් මෙහෙම වෙන්නේ කිව්වහන් අපිට මෙහෙම දෙයක් මෙහෙම වෙන්නේ මොකද හුවන් අපිට මෙහෙම දෙයක් ඒකට කියන්න පුළුවන්. දැනට රවි මහදසාවේ සිකුරු අතුරු දසාව ගත වෙමින් තියෙනවා. එතකොට සිකුරු කේන්ද්‍රයේ ඉන්නේ ලග්න ගත වෙලා සිකුරු කටකේදී බලවත් නැහැ දුර්වල. එතකොට ඒ නිසා මේ කාල සීමාව පොදුවි ගත්තාම දැන් මෙතන අපි ගොනු කරගන්නවා කතා කරන්න 2021/11 ඉඳලා 2022/11 දක්වා තියෙන කාල සීමාව විතරක් සමස්ත කේන්ද්‍රයේ කතා කරන්න අපිට මේ වෙලාවේ වෙලාව නැති නිසා. එතකොට මේ කාල සීමාවේදී සාමාන්‍යයෙන් සිකුරු ලැබුවන් සමාධි කෙනෙකුට සිතූ පැතූ දේ ලබා දෙනවා. සිකුරු කේන්ද්‍රයේ හොඳට ඉන්නවනම් ලග්නගත වෙලා ඉන්නවනම් මොනවද බලාපොරොත්තු වෙන්නේ? ඒ දෙක කකුල් දෙක ළඟට එනවා. එතකොට මෙතනදී සිකුරුගේ බලවත් වීමක් නොවන නිසා යම්කිසි ආකාරයකට තමන්ගේ බලාපොරොත්තු තියෙනවා ඒවා ඉෂ්ට වෙන්නේ බොහොම අල්ප විදිහට. ඈතින් පේනවා ඉෂ්ට වෙන ලකුණු තියෙනවා කියලා. දැන් හරියයි කියලා බලාගෙන නමුත් ඉෂ්ට වීමේ සම්භාවිතාව හරිම විරලයි. ඒතකොට ඒකට සිකුරු වෙනුවෙන් කරන පිළිවෙත් කරගත්තාම හරි කියන එක කියලා මම එතන නතර කරනවා. මෙතන කටක ලක්ෂණය ගැන කතා කරනකොට ඇයි මට මෙහෙම වෙන්නේ කියන එක තාම වෙලා නැහැ. ඒ කියන්නේ විශේෂයෙන්ම සෙනසුරු ගෝචර වෙලා එනවා අටවැන්නට. ඉතින්දි අෂ්ටමී රාශිතක තත්වයක් උදා වෙනවා. ඒක ලබන අප්‍රේල් සිද්ධ වෙන්නා වූ සෙනසුරු මාරුව හරහා දකින්න පුළුවන් වෙයි. අන්න එතකොට නැවත කේන්ද්‍රීය බැලවීම තමයි අත්‍යවශ්‍ය කාරණාව වෙන්නේ සමාධි. අන්න එතනදි ටිකක් පිළිවෙලකට මීට වඩා පිළිවෙලකට පිළිවෙත් වලට අනුගත වෙලා කටයුතු කරන්නට සිද්ධ වෙනවා. ඒක දැම්ම කතා කරලා තේරුමක් නැහැ. තව මාස 4-5ක් තියෙන හින්දා එවකට නිසි විදියට කේන්දරේ දීර්ඝව පරීක්ෂා කර ගැනීමක් සිද්ධ කරගන්න. හරි. බොහොම ස්තුතියි. එතකොට ඔබතුමා කතා කරාට සහ ඔබතුමා දැනගත්තා. ඔබතුමාට තියෙනවනේ මොන හරි ගැටලුවක් ඔන්නේ දැනගත්තා. අපි දැන් අද කතා කරන මාතෘකාවට නැවතත් යමු. කුජ ග්‍රහයා සමග තවත් ග්‍රහයන් එකතු වුණාම කොහොමද මේක මේ තරහව උද්දීපනය වෙන්නේ සහ වැඩි වෙන්නේ කියන කාරණේ තමයි මතක කරමින් අපි හිටියේ. අපි ඒකට නැවතත් යමු. කොහොමද එහෙම තරහව තව තව වැඩි වෙනවද? ඔව්. එතකොට සමාධි මම කුජ ගැන කතා කරනකොට කිව්වා කුජ පිහිටීම සහ මේ කුජත් එක්ක එකතු වෙන ග්‍රහයෝ හරහා මේක උද්දීපනය වෙනවා කියලා. එතකොට එහෙම කතා කරනකොට දැන් මේ කුජත් එක්ක එකතු වුණාම සෙනසුරු කුජ ශනි යෝගය නිර්මාණය වෙනවා. ඕක කුජ ශනි යෝගය වගේම ශනි මංගල යෝගය කියලා ඔබ හොඳට දන්නවා. අපි ඒක පියුම් විලේ ගොඩක් අවස්ථාවල කතා කරලා ඔබට තේරුම් කරලා දීලා තියෙන හින්දා. එතකොට මේ කුජ ශනි යෝගය තියෙනකොට සමාධි උන්නර නිකම්ම නිකම් කුජ බලවත් වුණා වගේ නෙමෙයි. ඊට වඩා මේක විස්තරණය වෙනවා.
ඒ කියන්නේ කුජගේ බලයට අර දුෂ්ට සෙනසුරුගේ බලය කහ වුණාම එතන ඇති වෙන්නේ හැම වෙලාවකම පුංචි දෙයකට ආවේගශීලී වෙලා ඉන්න පුද්ගලෙක්. හැම වෙලෙම කේන්ති අරන් මූණ කිසි හිනාවක් නැහැ. අනිත් අයත් එක්ක කුළුපග වීමක් නැහැ. එහෙම අයට ඉතා සීමිත දෙතුන් දිනක් අතරේ පමණයි තමන්ගේ ආශ්‍රය තියාගන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට එතෙන්දි විවාහක බිරිඳ හෝ ස්වාමියා වෙන්න පුළුවන්. මේක දෙපාර්ශවයටම පොදුයි අපි ගම්මු. එහෙම තිබුණත් එයා යටත් සේවකෙක් වගේ තමයි තියාගන්න උත්සාහ කරන්නේ. මොකද අර අධික පාලනීය ස්වභාවය ඇඟේ ලේවලම තියෙනවා. එතකොට එයා උත්සාහ කරනවා එයාගේ මනසට එන ස්වභාවය නිසා මේක වළක්ව ගන්න විදිහ කියනවා. එතකොට මනසට එන පණිවිඩ නිසා අර හැමෝම තමන්ගේ සහෝදරයෝ යාළුවෝ මිත්‍රයෝ ආශ්‍රය කරනවා නම් ඒ අය, එතකොට තමන් විවාහ වෙලා ඉන්නවා නම් බිරිඳ ස්වාමියා, එතකොට ඒ අය හැමෝම මේ තමන් කියන දෙයට එහි කියාගෙන කියන දේම ඉෂ්ට සිද්ධ කරගෙන විවිධ මතපල කරන්න බෑ, ඒ දේම ඉෂ්ට කරගෙන ඉන්නවා. එක බලාපොරොත්තු වෙනවා. එතකොට සමාධි එහෙම බලාපොරොත්තු නොවුණු කල ඒ පෞර සිඳල යන්න කාරණා සිද්ධ වෙනවා. ඒ කියන්නේ එතන ඒ බැම්ම, එතකොට ඒ කේන්තිය පිට දාලා ගිහිල්ලා ප්‍රශ්න ඇති වෙලා, එතකොට එතරම්ම උගත්කමක් නැති කෙනෙක් නම් හිංසාවට පත් කරන එක, ඒ වගේ දේවල් සිද්ධ වීමේ ඉඩක් තියෙනවා. එතකොට මේවා අවැඩදායක විදිහට ජීවිතයට ඔබ ගලපාගෙන තියෙන විත්තියක් තමයි මේවා දකිනකොට සමාජයේ අපිට පේන්නේ. දැන් අපිට හම්බ වෙන්නේ නැහැ කියනවනේ සමාධි, මෙන්න මෙහෙම ප්‍රශ්න වෙනවා, කේන්ති වැඩි වුණාම ශාරීරික තාඩන පීඩන කරනවා, මානසික වශයෙන් හිංසනයට ලක් කරනවා. එතකොට මේ දේවල් බොහොම බැරෑරුම් කාරණා. එතකොට කෙනෙකුට දැන් මේ වගේ පිහිටීම් වලින් තමන්ගේ ජීවිතයේ යම් කිසි ආකාරයකට පීඩනයකට ලක්වීම අයිතියක් නැහැනේ. එතකොට ඒවා බරපතලයි. එතකොට ඒව ගැන අපි කතා කරමු. ඊළඟට දැන් මේ කුජත් එක්ක සෙනසුරු සම්බන්ධ වුණොත්නේ අපි කිව්වේ. හැබැයි මේ කුජත් එක්ක සිකුරු සම්බන්ධ වුණොත් අපිට කීයටවත් ඒ තත්ත්වේ ගන්නට බෑ. සිකුරු කියන්නේ සෞම්‍ය ග්‍රහයෙක්. සෙනසුරු වගේ පීඩාකාරී ග්‍රහයෙක් නෙමෙයි. එතකොට කුජත් එක්ක සිකුරු එකතු වුණාම අපි කියන්නේ කුජ සිකුරු යෝගිය කියලා. දැන් මේක වරදවා වටහා ගැනීම කියලා තමයි මම මේ අමතරව මේක තේරුම් කරන්නේ සමාජෙ. එතකොට කුජ සිකුරු යෝගිය කියන්නේ සරලව කිව්වොත් අර ගොඩක් අය කියනවා මේක මනමාල යෝගයක් නේද, මනමාල පිහිටීමක් නේද කියලා අහනවා. එතකොට කුජ සිකුරු යෝගයෙන් සිද්ධ වෙන්නේ මේ කුජ ග්‍රහයාගේ ශක්තියයි සිකුරුගේ සෞම්‍ය ගතියයි දෙක එකතු වුණාම මෘදු පුද්ගලයෙක් බිහි කිරීම. මේක ව්‍යාපාර ආදී දේවල් වලට බොහොම හොඳ පිහිටීමක් වගේ. මේ පුද්ගලයා තෙත්තු හදවතක් ඇති කෙනෙක්. හිත හොඳ වැඩිකම නිසා යම් යම් ප්‍රශ්න වලට මුහුණ දෙනවා මිසක් මේක පටලව ගන්න බෑ සමාධි. අර පිහිටීමත් එක්කලා ඊට වඩා හාත්පසින් වෙනස් වූ පිහිටීමක් තමයි ඒක. ඉතින් අපි ඒක ගැන නුදුරේ දිනක කතා කරමු. එතකොට මේ පිහිටීම් නිසා කෙනෙක් තමන්ගේ ජීවිතේ අගතියට පත් කර ගන්නට ඕනිද? මේක තමයි වැදගත්ම තැන අපේ කතාවේ තුන්වෙනි අවස්ථාව. කෙනෙකුගේ ජීවිතයට සමාධි මේ පිහිටීම් තිබ්බයි කියලා එයා එසියම වෙන්නට ඕනිද? කේන්දරයක තමන් කේන්දරේ බලන්නේ තමන් විසින් තමන් කේන්දරේ බලන්නේ කුඩා කාලේ නෙමෙයිනේ. කුඩා කාලේ තමන්ගේ අම්මා අප්පච්චි ගිහිල්ලා කේන්දරේ බලලා ඒකට කරන්න ඕනි ඉව කරලා ඒ කාලවලදී තමන්ව දිරිමත් කරලා ඉගෙන ගන්න ඉඩ පහසුව සලස්සලා ඒ කාරණා කටයුතු කරනවා. තමන් විසින් කේන්දරේ බලන වයස එන්නේ අවුරුදු 25-30 එහා පැත්තනේ. එතකොට එහෙම අවස්ථාවක මේක දැනගන්නා කෙනෙකුට මේක නැති කරගන්න අවශ්‍ය නම් එයා මොනවද කරන්නට ඕනි? ගොඩක් වෙලාවට අපි කියන දෙයක් තමයි මේ කේන්දරේ තියෙන්නේ මොනාහරි තමන් විසින් කරා වූ කර්මයන්. හොඳ කර්මයන් වෙන්නත් පුළුවන්, නරක කර්මයන් වෙන්නත් පුළුවන්. එතකොට මේ වගේ දේවල් පෙන්නකොට මේක මනසට ගන්න ඕනි මා විසින් කරන ලද්දා වූ දෙයක් මේක පෙන්නනවයි කියන එක. හැබැයි සමාධි කොයියම්ම වෙලාවකවත් මේක මගේ කේන්දරේ තියෙනවා, ඉතින් ඒක නැති කරන්න බෑ, ඒක තියෙන එක එහෙම තියෙනවා, ඕගොල්ලෝ ඒකට පිළිවෙලකට ඉන්න බලන්න කියන එක. ගොඩක් වෙලාවට ගොඩක් අය ඒ කියන්නේ ඒක දැනගෙන තේරුම් අරගෙනත් තියෙනවා සමාධි. හිතනවා මේ අනිත් අය එහෙම ඉන්න ඕනේ කියලා, තමන්ගේ බිරිඳ තමන්ට යටත් වෙලා ඉන්න ඕනේ, මට කේන්ති යන පිහිටීමක් තියෙනවා, ඉතින් පොඩ්ඩක් කටවහගෙන ඉන්න ඕනේ හැම වෙලේම. කතා කරන්න එපා, මට කේන්ති ගියාම මම මොනව කරයිද දන්නේ. අන්න ඒ අදහස කුටුම්බය තුළ පතුරවන්නා වූ අය හම්බ වෙලා තියෙනවා. මේක දෙපාර්ශ්වයටම පුදුයි. එතකොට ඇයි එහෙම වෙන්නේ? එහෙම වෙන්නේ නැතුව ජීවිතය වෙනස් කරගන්න බැරිද තමන්ට බුද්ධියක් තියෙනවා නම්? එතකොට මේක හොඳින් තේරුම් ගැනීම තමයි විශේෂයෙන්ම කරන්න ඕනේ. දැන් යම් ග්‍රහ පිහිටීම් තුන කියලා සමාදී නැත්තම් කෙටි කාලීනව ඇති වෙන ග්‍රහ දෝෂ තිබුණා කියලා කෙනෙකුට ඒක වෙනස් කර ගැනීමේ හැකියාවක් නැහැ කියනවා නම් ඒක බොරුවක්. ඇත්තටම යම් යම් දෝෂ තියෙනවා සමාධි කේන්දරේ බලපාන දේවල් හරි විදිහට ඒක නුවණට වටහා ගත්තොත් හරි විදිහට තමන් ඒක තේරුම් ගත්තොතින් ඒක අවම කරගන්නට පුළුවන්. දැන් මට තව ගැටලුවක් තියෙනවා. දැන් මෙතනදී මේ අපි සාමාන්‍යයෙන් පොදුවේ ගත්තම් අපි
සමහර අය විශ්වාස කරනවා ජන්මපත්‍ය සමහර අය විශ්වාස කරන්නේ නැහැ. පොදුවේ ගත්තම දැන් ඕනම කෙනෙක්ට කේන්ති යන ස්වරූපයක් තියෙනවා. හැබැයි ඒක අපිට ජන්මපත්‍රයකින් වෙනස් කරගන්න බැහැනේ. එතකොට අපේ ක්‍රියාවත් එක තමයි ඒක අපි වෙනස් කරගන්නට උමනා වෙලා තියෙන්නේ. එතකොට කොහොමද පොදුවේ ගත්තම මේ හැම දිනාටම තරහ යන ලක්ෂණයන් තියෙනවද නැත්නම් ඒ ජන්මපත්‍රයන් වල පිහිටීමත් එක්කද ඒක කාරණේ සම්බන්ධ වෙන්නේ? සමහර අය හම්බ වෙලා තියෙනවනේ ජීවිතේ කවදාවත් කේන්ති යන්නේ නැති අය ඉන්නවා. ඔව් එහෙම ඒක තමයි මං කියන්නේ හරි හරි අතලොස්සයි ඉන්නේ එහෙමයි ඉන්නේ නේද? ඒ කියන්නේ සිකුරුගේ වගේ ග්‍රහයෙක්ගේ හොඳ බලයක් ලක්ෂණ ගත වෙලා තියෙනවනම් ඒ අය මේ කොච්චර උත්සාහ කරත් කේන්ති ගන්නන්න බෑ. එහෙම තත්ත්වයන් තියෙනවා. ඒ හරි මෘදු හදවත් තියෙන අය. තව කෙනෙකුගේ හිත රිද්දන්න බැරි ගුණය. තව කෙනෙකුට ඇඟිල්ල දික් කළ චෝදනාවක් කරන්න බැරි ගුණය තියෙන අය. එහෙම කෙනෙක්ගේ ග්‍රහ පිහිටීම් කොහොමද සිද්ධ වෙන්නේ? ඒගොල්ලන්ගේ මොනවද බලවත් වෙලා තියෙන්නේ එහෙම? එතකොට ගොඩාක් වෙලාවට සිකුරු, ඥානකාරක බුදු, ඒ වගේම බ්‍රහස්පති බලවත් වුණාමත් එහෙමයි සමාධි කේන්ද්‍රයේ කොයිම් ස්ථානයක හෝ බ්‍රහස්පති බලවත් වුණාම ඒ පුද්ගලයා හරියට ඔළුවෙන් කල්පනා කරනවා. දැන් සිකුරුගෙන් තියෙන සොෆ්ට් ගතිය, ඒ මෘදු ගතිය, ගොඩාක්ම මෘදු ස්වභාවය. හැබැයි බ්‍රහස්පති වගේ හයක් බලවත් වුණොත් එතෙන්දී ඇති කරන්නේ අර නැන නුවණින් මේක තමන්ගේ තර්කයට ගන්නවා. මා මෙසේ විය යුතුද? දැන් හැම වෙලාවෙම කේන්ති යන කෙනෙක් දැක්කහම සමාජයේ අය පුද්ගලයා ගැන දරන ආකල්පය බලන්න. එතකොට එයා ඒ අනිත් අය එයාව ආශ්‍රය කරන්න කැමති නැහැ. එයාව ඇසුරට ගන්න කැමති නැහැ. එයාගෙන් සිද්ධ වෙන, එයාගේ කටින් පිට වෙන වචන, එයාගෙන් සිද්ධ වෙන ක්‍රියාවලීන් අනුමත කරන්නේ නැහැ කිසි කෙනෙක්. එතකොට එහෙම වුණාම ඒක දකින කෙනා බුද්ධිමත් කෙනා ඒව දැකලා ඒව උදාහරණයට ගනි තමන් හැදෙනවා, තමන් විසින් හැදෙනවා. එහෙම තරුණ දරුවෝ හම් වෙලා තියෙනවා. ඒව දැකීමේ තුලින් තමන්ගේ ජීවිත වෙනස් කරගන්නකොට. එතකොට අපිට මේ විශේෂ දුරකථන ඇමතුමක් තියෙනවා. අපි ඊට පස්සේ කතා කරමු නේද? තවදුරටත් ගොඩාක් තොරතුරු තියෙනවා කතා කරන්න. මොම අපි හැමෝටම ඌමනා වෙන මාතෘකා වැඩි මේ තරහ යන එක කේන්ති යන එක කියන කාරණේ නේද? හරි. ශ්‍රියානි මහත්මිය අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ආයිබෝවන් සුබ දැසනක්. හරි. අපිට කියන්නකෝ ඔබතුමීගේ ජන්ම පත්‍රයේ උපන් දිනය උපන් වෙලාව. අපිට පැහැදිලි වුණා නැවතත් කියන්න. පැය දෙකයි විනාඩි 32. ඒක තමයි අපි අපි අහන්නේ උපන් වෙලාව. අර 6යි ගානයි කිව්වේ මොකද්ද? 6යි ගාන කියන්නේ සූර්ය උදානය 6යි නාඩි 1. පෙරවරු 2යි නේද? 2යි කීයද කිව්වේ? 6යි නාඩි 32. 32. හරි. බලමු අපි කොහොමද ලග්නේ මොකක්ද ඔබතුමියගේ? ඔබතුමියගේ ලග්නේ මොකද්ද සටහන් වෙලා තියෙන්නේ? කුම්භ ලග්නේ. හරි බලමු සමාධියක. එතකොට කුම්භ ලග්නේද? ඔව් කුම්භ ලග්නේ නෝ නිවැරදිව මේ වෙලාව භාවිතා කරන්න ඕනේ. 2යි ගන්න තමයි හරි වෙලාව. සූර්ය උදාව කියන්නේ ඒ දවසේ ඉර උදා වෙච්ච වෙලාව තමයි සඳහන් කරලා තියෙන්නේ. එතකොට ගැටලු මොනවද අපිට කියන්නකෝ? ඔබතුමෙන් දැනගන්න ඕනේ මොනවද? ඉදිරි අනාගතේ සෞඛ්‍ය ඒ වගේ තමයි දැනගන්නේ. ඔව්. එතකොට සියලුම කුම්භ ලග්න හිමියන්ට පොදුවේ අපිත් එක්ක පියුම් විලේදී කලින් සම්බන්ධ වෙච්ච අවස්ථාවේදී කුම්භ ලග්න හිමියන්ට කියන්න ඕනේ රාෂ්ට්‍රක තොරතුරු ටික කිව්වා. දැන් අපි නැවතත් ඒ ටික කියන්න යන්නේ නැහැ. අපේ වැඩසටහන් YouTube හරහා බලන්න හැකියාව තියෙන හින්දා ඔබට නැවත උනන් ඒ පිළිවෙත් ඒව දේවල් අහගන්න පුළුවන් අපේ වැඩසටහන් නැවත නැරඹීම හරහා. එතකොට දැනට ගත වෙන්නේ කුජ මහදසාවේ සිකුරුගේ අන්තර් දසාව. එතකොට ඒක 2022 පෙබරවාරි 5 දක්වා ගත වෙනවා. දැන් සිකුරු ලග්නගත වෙලා ඉඳීම බොහොම හොඳයි. කෙනෙකුගේ ලග්නය තුල බලවත් වෙලා ඉන්නවා නම් ඇය ඉන්න තැනට සමාධි සිරියා කාන්තාව වදිනවා කියලා කතාව තියෙනවානේ. එතකොට ඒක ඒතරම්ම බලවත් නොවුනත් මෙතන ලැබීම් අතින් බොහොම හොඳ තත්ත්වයක් උපතින්ම අරන් ඇවිත් තියෙනවා. එතකොට මේ වෙලාව තුල අර ලැබීමේ සම්භාවිතාව ටිකක් අඩු කරනවා ඒ රාෂ්ටක දෝෂයක් බලපවත්වන හින්දා. එතකොට අපි පළමුවෙන් කතා කරපු අවස්ථාවේදී අර කරපු සඳහන් කරපු පිළිවෙත්වල නිරත වෙන්න. එතකොට පීඩාවන් තියෙන දේවල් අඩු වෙලා යයි. නමුත් මේ වෙලාවේ සෞඛ්‍යමය පැත්තෙන් ටිකක් පරිස්සම් වෙන්නට ඕනේ. උදරාබාධ වගේ තත්ත්වයන්, උදරයේ සම්බන්ධ අසනීප රෝග පීඩාවන් වැළඳීමේ ඉඩකඩක් තියෙනවා. එතකොට අනතුරු වීමේ ඉඩකඩක්, හදිසි අනතුරු සිද්ධ වීමේ ඉඩකඩක් තියෙනවා. එතකොට අනතුරුදායක තැන්වලට යන්න එපා, අනතුරුදායක වැඩ කරන්න යන්න එපා. එතකොට විදුලිය, ජලය, ගින්දර ආශ්‍රිතව වැඩ කරනවා නම් ගෙදර දොර තුල මේ කාල සීමාව විශේෂිතයිනේ. එතකොට හරි පරිස්සමින් කටයුතු කරන්න.
ඒ දේවල් වලින් තමන්ට අනතුරක් එන්නට පුළුවන් ඉදිරි සමස්තානාගතය ගැන කතා කරාම නම් කිසිම ප්‍රශ්නයක් නැහැ ඉදිරිය බොහොම හොඳයි මොකද ධනස්ථාන කුම්භ මීන රාශිය එතකොට ලැබීමට බොහොම හිතකර ස්වභාවයක් තමන්ට හොඳින් ජීවත් වීමේ සැප සම්පත් විඳලා ජීවත් වීමේ හැකියාවක් ওই වගේ දේවල් අර තමන්ට ජීවිතේ සතුටින් ගත කරන්න ඕනි දේවල් ලං වෙලා තියෙනවා මේ වෙලාවේ තමයි මේක වහලා තියෙන්නේ එහෙමනම් කියන්න තියෙන අවසානයේට ඔක්කොම එකහු කරලා කියන්න තියෙන්නේ මේ කාල සීමාවෙදී සෙනසුරු වෙනුවෙන් අදාළ ප්‍රතිකර්ම ටික කරන්න එතකොට ඉදිරිය සාර්ථක වේවි කියලා. තරහ යන එක ගැනනේ දැන් කතා කරන්නේ නේද? අපි දැන් කාරණා තුනම කතා කරානේ. එතකොට දැන් කෙනෙක්ට අධිකව අසීමාන්තිකව අපි කියන අර මේ හිතා ගන්න බැරි විදිහට ඉක්මන් කෝපය ඇතිවීම. එතකොට ඒ ඔස්සේ ගිහිල්ලා අපි දකිනවා සමාජයේ විවිධ දේවල් ඔස්සේ පුළුවන් තරම් කියන්නේ මරණය දක්වාම ලං වෙන අවස්ථාවන් තියෙනවා දුර දිග ගියපු අවස්ථාවන්. දැන් එහෙම කෙනෙක් ඉන්නවා නම් පවුලක හෝ වෙන කෙනෙක් ඉන්නවා නම් මොනවද කරන්නට ඕන පිළිවෙතක් කියලා අපි මතක් කරමු. විශේෂයෙන්ම දැන් අපි දකිනවා සමහර වෙලාවට පවුල් පරිසරය තුළ ගත්තම දරුවන් එක්ක ගත්තම ලොකු ගැටලු බවට පත් වෙලා තියෙනවා. ඉතින් ජ්‍යොතිෂයට අනුව අපි කියන්නේ ක්‍රියාවේ හපත් කරගෙන ඉදිරියට යන්න කියන කාරණය. ඒ ඔස්සේ ගියාම ඉතින් අපිට මොකක් හරි ජ්‍යොතිෂයෙන් පිහිටක් ලැබෙනවා නම් ඒක තමයිනේ ගොඩක් හොඳ වෙන්නේ. ඒ නිසා මොනවද පිළිවෙත් අපිට කරන්නට පුළුවන් වෙන්නේ? පිළිවෙත් අපි කේන්ද්‍රයේ මේක ඇති වෙලා තියෙනා ඌ ග්‍රහයාගේ පැත්ත බලලා ඒ විදිහට කරන්න ඕනි පිළිවෙත් තමයි සමාධිය අපිට පිළිවෙත් විදිහට සඳහන් කරන්නේ. ඒ කියන්නේ එකිනෙකනාට අනුව ග්‍රහපිහිටීම් වල වෙනස අනුව. හැබැයි මම ඊට වඩා බරක් දීලා කතා කරනවා මේකේ අඩුපාඩු පුද්ගලයා ග්‍රහණය කරගෙන ටිකක් අර ආගමානුකූල පැත්තට ජීවිතේ හරව ගත්තොත් තමන්ගේ හිත හිතේ තියෙන අධික වූ චංචල ස්වභාවයනේ මේකට හේතුව. හිතේ තියෙනා වූ මේ විටින් විට වෙනස් වීම නැත්නම් අරමුණු අදහස් ගොඩක ජීවත් වීම තමන්ගේ අරමුණු ඉෂ්ට කරගන්න බැරි වීම මේව නිසා ඇතිවෙනා වූ කම්පණය නැත්නම් ඒව නිසා ඇතිවෙනා වූ වේදනාත්මක ස්වභාවය පිට වෙනවා වේගයක් විදිහට. එතකොට මේවා නිසා තමන් තේරුම් ගත්තොත් මට මෙන්න මේ දේවල් ඇති වෙන්නේ මේ නිසා කියලා ඒක ගොඩක් අඩු කරගන්න පුළුවන්. ඉතින් මේකට මූලාරම්භය සකසා ගන්න ආගම දහම පැත්තට විශේෂයෙන් යොමු වෙන්න පුළුවන්. ආගම දහම පැත්තට යොමු වෙනවා කියන්නේ මොකද්ද? ඉතින් ආගම දහම පැත්තට යනකොට බෝධි පූජාවක් තියෙන එකම නෙමෙයි. ඒකට එහාගේ මේ දහම් කරුණු පිළිබඳව යම්කිසි අවබෝධයක් ලබා ගන්න. එදිනෙදා ජීවිතයේ කාර්යයන් කරගනිද්දී අපේ ජීවිතයට බලපාන ප්‍රශ්න හමුවේ අපි නැගී සිටින ආකාරය බෞද්ධ දර්ශනයේ තියෙනවා. ඒක ඔබට ඕන තරම් මේ කාලවකවානුව තුළදී අහන්න පුළුවන්, තමන් වැඩක් කර කර හිටියත් ශ්‍රවණය කරන්න පුළුවන් නවීන තාක්ෂණය භාවිතා කරමින්. ඉතින් ඒ දේවල් නිරන්තරයෙන් ප්‍රගුණ කරනකොට අහනකොට දකිනකොට සමාධි දෙයක් දැන් සින්දුවක් වුණත් මේ 3-4 සැරයක් අහනකොට උක්කට පාඩම් වෙනවනේ. ඒ වගේ මේ මනසට මේ වගේ බලපෑම් ඇති කරන්නා වූ දේවල් පිළිබඳවත් ආගම දහම අනුකූලව ගනිමින් මේ දේවල් නිතර අහනවා නම් ඒ පුද්ගලයාට ඒ ආවේගයන් උපද්දවන ස්වභාවය අඩු කරගන්න පුළුවන්. එතකොට මෙතෙන්දී කෙනෙකුට ප්‍රශ්නයක් එන්න පුළුවන්, මේ උදේ ඉඳන් රෑ වෙනකන් කුපිත වෙලා ඉන්න කෙනෙකුට කිසිම හේතුවක් නැතුව හැමදේටම කුපිත වෙන කෙනෙකුට මේවා කොහොමද අහන්නේ, මේවා කියන්නේ කොහොමද අපේ ළමයාට කියලා අම්මලා තාත්තලා තනියෙන් හිතන්න පුළුවන්. මේ කිව්වට කොහොමද මේවා ගලපගන්නේ කියලා. එතකොට කරන්න තියෙන එකම දේ මේ වගේ කේන්තියන පුද්ගලයා ඉන්නව සමාධි තමන්ගේ ජීවිතේ එක්කෙනෙක් දෙන්නෙක් කියන දේ අහන, එක්කෙනෙක් දෙන්නෙක් තමන්ගේ ජීවිතේ වීරයෝ කරගත්ත, එක්කෙනෙකුට දෙන්නෙකුට තමන්ගේ ජීවිතේ ටිකක් ඉඩක් දීලා තියෙන අන්න ඒ අයගේ උදව් මේ වෙලාවේ අරගෙන ඒ අය හරහා මනසට ඒ අදහස් දෙන්නට ඕනි. එවන් ඌ අවස්ථාවල ජීවිතේ වෙනස් කරගන්නට නැත්නම් ඒ තමන් යන පාර, තමන් යන මාර්ගය යම්කිසි ආකාරයකට වෙනස් කරගන්න ලොකු ඉඩක් අස්වැසිල්ලක් ඒ අයගෙන් උදා කරගන්න පුළුවන්කම තියෙනවා. ගොඩාක් වෙලාවට අපි දැකලා තියෙනවා දැන් ගෙදර දොරේ අම්මා තාත්තා කියන්නේ නැති දේවල් කියන දේවල් අහන්නේ නැති ගොඩක් දරුවෝ, සාමාන්‍ය පෙළ උසස් පෙළ ලියන දරුවෝ ගොඩක් වෙලාවට අපි කේන්ද්‍ර පරීක්ෂා කරලා යම් යම් දේවල් මෙන්න මේ පුංචි දේ ඔය අත්හදලා බලන්න, ඔය සතියක් කරලා බලන්න ප්‍රතිඵල මට කියන්න, ඒ වගේ අවස්ථාවලදී හරි නම්‍යශීලී භාවයෙන් ඒවට ප්‍රතිචාර දක්වපු අවස්ථා සහ ඒ නම්‍යශීලී භාවයෙන් ප්‍රතිචාර දක්වපු අවස්ථාවල ඔවුන් හිටපු තැනට වඩා ගොඩක් සාර්ථක වෙච්ච අවස්ථා. ඉතින් වැඩිහිටි අයටත් මේ වගේ දේවල් උපක්‍රමශීලීව තමන්ගේ ජීවිතයට ගලප ගන්න පුළුවන්. ඒ දේවල් තුලින් තමන්ගේ ජීවිතේ යම් ආකාරයකට වෙනස් කරගත්තොත් අපි නෙමේ දිනන්නේ ඔබයි. දැන් තරහ යෑම කොහොමද පාලනය කරගන්නේ කියන කාරණාවත් මතු කරා. ළඟ එන අවුරුද්ද වෙනුවෙන්
ලබන වසර අලුතෙන්ම පටන් ගන්න පුළුවන්. හෙට නත්තල් දවස උදා වෙනවා. ඉතින් මේ හැම පිහිටීම ග්‍රහ මාරු වලින් පිහිටීම් එක්ක අපි ජ්‍යොතිෂයට අනුව කෙනෙක් බලාපොරොත්තු වෙන ජීවිතේ යම් සාර්ථකත්වයක් කරා යන්න පුළුවන් ද කියන එක. මොකද අපිට එන දුරකටම තුම් වලින් උනත් අහන්නේ අනාගතය කොහොමද කියන කාරණේ. ඒ නිසා ජ්‍යොතිෂ්‍ය පැත්තෙන් ප්‍රවීණ ජ්‍යොතිර්වේදනයක් විදිහට මොනවද ලබා දෙන්න තියෙන උපදෙස් විශේෂයෙන්ම ඉදිරි කාලය සාර්ථක කරගන්න. එතකොට මේ තියෙන අර අපි කියන මේ තරහය මේ කේන්තිය ඔය දේවල් පාලනය කරගෙන කොහොමද ඉදිරි අනාගතය සාර්ථකව තවත් අනාගතය දැක්මක් විදිහට යන්නේ කියන කාරණාව මත කරන්න පුළුවන්. අපි ඒ නිසා කෙටියෙන් දෙමු උපදේශකුත් කොහොමද ජ්‍යොතිෂ්‍ය එකතු කරගන්නේ ජීවිතයට සහ එතනින් ජීවිතයේ අනාගතය සාර්ථක කරගන්නේ කොහොමද කියන කාරණය. ඔව්. එතකොට අලුතෙන් උදා වෙන අවුරුද්ද තුල තමන් තව අලුත් අවුරුද්දක් ආරම්භ කළා. ඒ අවුරුද්ද ගත කිරීමේදී තමන්ට අපේ විෂයත් එක්ක සම්බන්ධ කරලා ගත්තොත් විෂය තුලින් දැන් විවිධ ග්‍රහ මාරු හරහා සමාධි ග්‍රහයින්ගේ බලපෑම් හරහා ජීවිතයට එක එක දේවල් සිද්ධ වෙනවානේ. එතකොට මේ දේවල් පිළිබඳව කලින් අවබෝධයක් ලබා ගැනීම විශේෂයෙන් වැදගත් වෙනවා. ඒක මම විශේෂධාරීක් විදිහට කියන්නට ඕනි දෙයක්නේ. එතකොට ඒ තුලින් තමන්ගේ ජීවිතයට ලබා ගන්න තියෙන දැනුම ලබාගෙන තමන් පරිස්සමෙන් තමන්ගේ ගමන යන්න ඕනි. හොඳට මතක තියාගන්න හැමදාමත් අපි කියනවා ජ්‍යොතිෂ විෂය ධාරාව කියන්නේ මේ ජ්‍යොතිෂ විද්‍යාව කියන්නේ අඳුරේ ඉන්න කෙනෙකුට දෙන්නා වූ ආලෝකයක්. අපි අඳුරේ දෙයක් අතපත ගන්නවට වඩා එළියක් අරගෙන අපිට අවශ්‍ය දේ හොයාගන්න යන ගමනක් මේක. එතකොට මේකට වහල් වීමක් සිද්ධ විය යුතු නෑ. විෂයට වහල් වීමක් කවදාවත් වෙන්නට ඕනේ නෑ. ඒක අනවශ්‍ය විදිහට ඔළුව උඩ තියාගන්නට ඕනේ නෑ සමාධි. එතකොට අර ග්‍රහ මාරු වීම ඒ ඔක්කොම ලැබෙන අවුරුද්ද අපිට කතා කරන්න පුළුවන්. මොකද දැන් නැත්තල උදා වෙන කලින් දවසේ තොන්න පිට එකතු වුණා. ඒ වගේම තමයි ලැබෙන සතිය 31 දය දෙන්නේ. පළවෙනි දවස් උදා වෙන කලින් ඔබට මේ සම්බන්ධ වෙනවා. තවත් අපිට දීර්ඝව කතා කරන්නත් පුළුවන් නේ මේ මාතෘකා සම්බන්ධයෙන්. ඔව්. එතකොට අලුත් අවුරුද්දේ ලග්න 12ට මොන වගේ ප්‍රතිඵලද උදා වෙන්නේ කියන්නේ ලැබෙන සතිය කියනවාද? සිකුරාදා දවසට ඔබට පුළුවන් ලග්න 12ටම 2022 වසර කොහොමද උදා වීම බලපාන්නේ කියන කාරණිය ගැන මතු කරන්න. පුංචි සතුටක් ලැබෙනවා නේද? ඒකනේ අපි විශේෂයෙන්ම කරන්න ජ්‍යොතිෂයෙන් තුලිනුත් කරන්න. එහෙමයි ජීවිත සාර්ථක කරගන්න ඔබට ඒ නිසි උපදෙස් ලබා දීම. ඉතින් මේ කාල සීමාවේදී හැමෝටම ප්‍රශ්න කරදර බාධක තියෙනවා. ඒක මට ඔයාට මෙයාට කියලා වෙන් කරන්න බැරි තරමටම බලමු ලබන අවුරුද්දත් කොහොමද සාර්ථක කරගන්නේ කියලා. ඉතින් ඔබට පුලුවන් ජන්ම පත්‍ර පරීක්ෂා කළා තවත් අනාගත කාලේ කොහොමද කියලා ඔබට පෞද්ගලිකව නර්මදා මහත්මිය මුණ ගැහිලත් ඔබේ ජන්ම පත්‍ර පරීක්ෂා කරගන්න පුළුවන්. මේ දුරකථන අංකයට අමතුමක් ලබා දීලා තොරතුරු දැනගන්න 0712 151 424 0712 151 424 කියන දුරකථන අංකය ඔස්සේ සම්බන්ධ වෙලා තොරතුරු දැනගන්න. මේ දිනවල මේ වසංගත තත්ත්වය නිසා ඔන්ලයින් මගිනුත් ඔබේ ජන්මපත්‍ර පරීක්ෂා කරගන්න අවස්ථාවකුත් ලැබෙනවා. මම ස්තුතියි අද දවසේට අපිත් එක්ක එකතු වෙලා මේ තොරතුරු පිළිබඳ කතා කරාට. ඉතින් ලබන සතියේත් මුණ ගැහෙන බලාපොරොත්තුෙන් සමදෙනවා. ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී ප්‍රසාදිනී නර්මදා මහත්මිය තමයි අපිත් එක්ක එකතු වුණේ. ප්‍රාර්ථනා කරනවා ලබනා වූ නත්තල ඔබතුමියට සුබ නත්තලක් වේවා කියලා. අයිබුවන්. එසේම වේවා. අයිබුවන්. අපි විරාමයක් ලබා ගන්නවා. විරාමයෙන් අනතුරු අපි කතා කරන්න සූදානම් වෙනවා. ශාරීරිකව අපිට ඇතිවන මේ වේදනාකාරී තත්ත්වයන් මේ කාලේ බොහොම කාර්යබහුල නිසා විශේෂයෙන් කාන්තාවන ඔබ ගෘහණියට ඇතිවන තත්ත්වයන් පිළිබඳ අපි කතා කරන්න සූදානම්. ආයුර්වේද වෛද්‍යතුමිය සමග නබ්ලෝ නිශාන්ති උදයන්ගණී වෛද්‍යතුමිය සමග සම්බන්ධලා කතා කරන්න සූදානම්. ඉතින් විරාමයක් ලබා ගන්න කලින් මතක් කරන්න ඕන, ඉතින් ළඟ එන නත්තල හෙට දවසේ උදා වෙනවා. ඉතින් අද හරි සීතලයි. මේ සීතල ඒ හැම දෙයක් එක්කම අද නත්තල් අසිරියත් එක්ක පොඩි අර අපි හැමෝම කියනවා නත්තල් ගතියකුත් එක්ක තමයි අද අපි ආරම්භ කරන්නේ. මොකද හැමතැනම සරසීමෙන් නත්තල් උත්සව මේ හැම දෙයක් එක්කම තමයි. ඉතින් මේ සොඳුරු ප්‍රාර්ථනා ඒ බලාපොරොත්තුත් එක්ක අපි මේ සීතල සුළඟුත් එක්ක අද දවසට සමරන ගමම් අපි මේ උදෑසනින් ඔබට තිරණ කරන ලස්සන ගීතය ගීතයනුත් එක්ක අපි විරාමයක් ලබාගෙන නැවත ඔබ මුණ ගැහෙන සිකුරාදා පියුමේ දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.